කබානි ලාමි හැමෝම දන්නේ කාබි කියලා වචනයක්වත් කතා නොකර ලෝකෙ පුරාම හරිම ඉක්මනින් ප්‍රසිද්ධ වුණු දෙවනියට වැඩිම ෆලෝවර්ස්ලා ගානක් ඉන්න ක්‍රියේටර් අවුරුදු දෙකකට කලින් එයා වේට කෙනෙක් ෆැක්ටරි එකක සේවකෙක් මාසෙට ඩොලර් 1000ක් හම්බ කරන්න ගොඩාක් මහන්සි වුණු කෙනෙක් අපි අද කතා කරමු කබානි ලාමි ගැන ඊට කලින් දැන්මම J-Sport Facts අපිව subscribe කරලා bell icon එකත් click කරන්නකෝ අවුරුදු 20කට කලින් ඒ කියන්නේ එයාට අවුරුද්දක් වෙනකොට කාබිගේ දෙමව්පියෝ සෙනිගාල් වල ඉඳන් ඉතාලියට ඇවිල්ලා තියෙනවා ඒ සෙනිගාල් වල ජීවත් වුණාට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න කියලා හිතාගෙන ඒත් හිතාගෙන හිටිය විදිහට කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ ජීවිතේ තවත් අමාරු වෙලා කාබිට සල්ලි තිබිලත් නැහැ ඉස්කෝලෙනුත් එයාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඒ විතරක් නෙවෙයි යුනිවර්සිටි එකෙනුත් එයාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා කොවිඩ් 19 ආව කාලේ එයාට හරි රස්සාවක්වත් තිබිලා නැහැ මොකද එයා කර කර හිටපු රස්සාවෙනුත් එයාව අයින් කරලා දාලා තියෙනවා දැන් තමයි කාබිගේ කතාව පටන් ගන්නෙ කාබිට ඕන වුණා මිනිස්සුන් සතුටු කරන්න හිනාගස්සන්න ඉතින් එයා එකට තෝරගත්තේ සෝෂල් මීඩියා ඊට පස්සේ එයා වීඩියෝස් හදන්න පටන් ගත්තා TikTok වලින් තමයි මෙයා මුලින්ම මේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ ඒ තීරණය හැමදාටම එයාගේ ජීවිතේ වෙනස් කළා කාබිගේ වීඩියෝස් හරිම සරලයි short and sweet ඔයා දැකලා තියෙනවනේ කාබිගේ වීඩියෝස් අපි එදිනෙදා ජීවිතේදී කරන දේවල් සංකීර්ණ විදිහට කරන වීඩියෝස් අරන් ඒව විහිළුවෙන් සරල විදිහට කරන හැටි කාබි පෙන්නවා කාබි කිසිම වචනයක් කතා නොකර අද්දකෙන් කරන මේ ඇක්ෂන් එක ග්ලෝබල් ලැන්ග්වේජ් එකක් විශ්ව භාෂාවක් කියලා තමයි එයා කියන්නේ කාබිගේ මුල්ම වීඩියෝ වල ඔයාට බලා ගන්න පුළුවන් එයා මුලින්ම කළා තියෙන්නේ නටන එකයි වීඩියෝ ගේම්ස් බලන එකයි මුල්ම කාලේ එයාගේ වීඩියෝස් බලලා තියෙන්නේ දෙන්නයි එයාගේ තාත්තයි අල්ලපු ගෙදර කෙනයි විතරයි මාසයක් ගිහිල්ලත් එයාගේ වීඩියෝස් වලට views තිබිලා තියෙන්නේ 9යි subscribers ලා ඉඳලා තියෙන්නේ දෙන්නයි එයා මේ කිසිම දෙයක් ලොකුවට හිතට අරන් නැහැ ඒව ගණන් නොගෙන වීඩියෝස් කරන එක කාබි දිගටම කරා ඒ වීඩියෝස් වල එයා එක වචනයක්වත් කතා කළේ නැහැ ඒ හැමෝටම තේරුණා එයා හරිම විහිළුයි ඉතින් වීඩියෝස් බලපු හැමෝම hina වුණා ඒ වගේම එයා හරිම සරලයි ටික කාලයක් යද්දී ගොඩක් අය කාබිගේ වීඩියෝස් ෂෙයා කරන්න පටන් ගත්තා එයාගේ ෆලෝවර්ස් ලා ගානත් එන්න එන්නම වැඩි වුණා මුළු ලෝකෙම එයාව දැනගන්න පටන් ගත්තා 2021 අවුරුද්දේ අප්‍රේල් මාසෙදී ඒ දවස්වල වැඩිම TikTok ෆලෝවර්ස් ලා ගානක් හිටිය ජියන් ලූකා වාකි කියන ඉතාලි ජාතික TikTokerව අභිබවා ගියා 2021 අවුරුද්දේ ජූලි මාසෙදී තමයි ඇඩිසන් රේ කියන TikTokerව අභිබවා ගිහින් දෙවැනියට වැඩිම ෆලෝවර්ස් ලා ගානක් ඉන්න TikToker බවට කාබිපත් වුනේ මේ ඉන්නේ චාලි ඩෙමෙලියෝ මෙයා තමයි මේ වෙනකොට වැඩිම ෆලෝවර්ස් ලා ගානක් ඉන්න TikToker චාලි ප්‍රොෆෙෂනල් ඩාන්ස් කෙනෙක් කාබිගේ දෙමව්පියෝ කාබි ගැන ගොඩාක් ආඩම්බර වෙනවලු කාබිගේ ලොකුම සතුට එයා නිසා මිනිසුන්ගේ මූණට හිනාවක් කියන එකලු දැන් කාබිගේ මැනේජර් විදිහට වැඩ කරන පුද්ගලයාව Instagram පණිවිඩයක් දාලා හොයාගෙන තියෙන්නේ කාබිම තමයි එතකොට එයාට ඉඳලා තියෙන්නේ ෆලෝවර්ස් 1000යි ඒත් කාබිගේ කන්ටෙන්ට් වල තියෙන විශේෂත්වය නිසාම එයා කාබිගේ මැනේජර් විදිහට වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා ඒ දවස්වලම එයා කාබිට කියලා තියෙනවා දවසක කාබි ලෝකේ ඉන්න අංක 1 ඉන්ටර්නැෂනල් ක්‍රියේටර් බවට පත් වෙවි කියලා බින්දුවේ හිටපු කාබිට මේ වෙද්දි ෆලෝවර්ස්ලා මිලියන 200ක් ඉන්නවා දැන් එයාට සල්ලි වලින් නම් අඩුවක් නැහැ කාබි එයාගේ පවුලට යාළුවන්ට ගොඩක් උදව් කරලා තියෙනවා කාබි TikTok සහ Instagram වලින් අවුරුද්දකට මිලියන 5ක් හම්බ කරනවා මේ ඉන්නේ ඇමරිකානු නිරූපණ ශිල්පිනියක් වෙන කෙන්ඩල් ජෙන එතකොට මේ ඉන්නේ හේලි බීබර් අපි කවුරුත් දන්න ජස්ටින් බීබර්ගේ බිරිඳ මේ දෙන්න එකතු වෙලා කරන ඇඳුම් ව්‍යාපාරය හියුගෝ බොස් නමින්
සන්නාමකරණය කරන්න බහු අවුරුදු ගිවිසුමකුත් කාබි අත්සන් කරලා තියෙනවා. කාබි කොච්චර ප්‍රසිද්ධද කියනවා නම් කාබිගේ රූපේ දාලා memes, stickers, cartoons එහෙමත් හදලා තියෙනවා. Xbox, Netflix, Amazon Prime වගේ ආයතන එක්කත් කාබි collaborate කරලා තියෙනවා. මෙච්චර දියුණු වෙලා ඉන්න කාබිගේ වයස තාම අවුරුදු 22යි. මෙයා ඉපදිලා තියෙන්නේ 2000 මාර්තු 9 වෙනිදා. එයාට සහෝදර සහෝදරිය 3 දෙනෙක් ඉන්නවා. කාබි මුස්ලිම් ජාතිකෙක්. එයාට ෆිල්ම් ෆෙස්ටිවල් වලට ආරාධනා ලැබෙනවා. ගොඩක් විශේෂ පුද්ගලයන්වත් මුණ ගැහෙනවා. එයා බලාපොරොත්තුණු ජීවිතයටත් වඩා දේවල් දැන් කාබිට ලැබෙනවා. එක ඉන්ටර්විව් එකකදී කාබි මෙහෙම කියනවා. තමන් ආස දේ තමන්ට කරන්න ඕන දේ දිගටම කරගෙන යන්න. සමහරු තමන්ට දෙයක් බැරි වුණාම ඒ අය තමන්ට බෑමයි කියන මතයේ ඉන්නේ. ඒ වගේ අය ඔයා දෙයක් කරන්න ගත්තමත් ඒ විදිහටම කියන්න ඉඩ තියෙනවා. ඒ එයාලගේ ලිමිට් එක මිසක් ඔයාගේ ලිමිට් එක නෙවෙයි. ඔයාට ඊට වඩා පුළුවන්. ඒ නිසා තමන් ආස දේ තමන්ට ඕන දේ දිගටම කරන් ගිහින් සාර්ථක වෙන්න. අන්න එහෙමයි කාබි කිව්වේ. මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැති කෙනෙක් නැහැ. කොච්චර දුප්පත් වුණත් කොච්චර පෝසත් වුණත් හැමෝටම එක එක විදිහේ ප්‍රශ්න තියෙනවා. ඉතින් කාබි කියන විදිහට තමන් ආස දේ නිවැරදි කාටවත් හානි නොවන දෙයක් නම් කවුරු මොනවා කිව්වත් ඒ දේ කරගෙන යන්න අත්හරින්නේ නැතුව. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයා ගැනත් මේ වගේ වීඩියෝ එකක් මේ channel එකේම යන දවස වැඩි ඈතක නොවෙන්නත් පුළුවන්. එහෙනම් තවත් විස්තර ගොඩක් අරගෙන එනකන් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ආ අමතකුණා. දැන්මම JSPOT Facts අපිව subscribe කරලා bell icon එකත් click කරලා මිං.